你也挺像背景的。要搞不？哈哈哈哈哈。背景的。嗯。你在这儿干啥呢？සංසාර සෙවණක් විතරයි. ගියක් කියලා අපි මේක බදාගෙන මේ විදියට හිටියට අපිට වැඩක් වෙන්නේ නැහැ. අපි පුළුවන් තරම් ගෙවල්ම මේ කරන්න බලන්න එක ස්වභාව సౌందර්යයට සබා දහමට ආදරය කරන්න ඕනේ. ගියක් ඉස්සරහා මේ වගේ ගෙඩි පිරිච්ච මිටි ඇම්බ්‍රෙල්ලක් වවා ගන්නවා නම් මේ හරියටම අපිට වටිනවා. ඒ ආර්ථික භෝගයක් කරගන්නත් පුළුවන්. ඒ වගේම මේ වගේ මේ කටරොට අපි මේ ගෙදර ඉන්නේ ඉතාම ටික කාලයක්. අපි අවුරුදු 60ක් හිටියොත් අපිට සීමිත දවස් ගණන් තමයි අපි ජීවත් වෙන්නේ. ඒ තරම් කාලේ වියකිලා යනවා. ඒ හින්දා අපි ඒ ඉන්න ජීවිත කාලය තුළ අපිට පුළුවන් සබා දහමට ආදරය කරන්න. මේ වගේ ගෙවල් ඉස්සරහා මේ වගේ මිටි ඇම්බ්‍රෙල් එකක් මේ කාර්තික භෝගයටත් ගන්න පුළුවන්. තමන්ගේ ගෙදර ප්‍රයෝජනයට ගන්න පුළුවන් පළතුරක් වෙන්න පුළුවන්. මේ ගහේ ගෙඩි පිරීලා තියෙනවා බලන්න. මේ ඇම්බ්‍රෙල් එක මම හිටියේ 2000 දී. ඒකල දැන් 2021 මේ මාසයල දැන් අවුරුදු 22ක් වෙනවා මේ ගහට. චූටි කාලෙදි පූ දින්නේ. ඊළඟට මේ ගහේ තියෙන විශේෂත්වය තමයි චූටි ගැට තියෙනවා. ඊළඟට මල් තියෙනවා. ඊළඟට තරමක ගෙඩි තියෙනවා. හැමදාම මල් චූටි ගැට ලොකු මෝරපු මේ වගේ ලොකු මෝරපු ගෙඩි තියෙනවා. මේක ආර්ථික භෝගයක් විදිහට අපිට ගන්න පුළුවන්. ගෙදර සලාදයක් හදා ගන්න පුළුවන්. පළතුරක් විදිහට ගන්න පුළුවන්. හරියට වටිනවා මේ වගේ ගහක්. මෙදුරට හදා මේ තියෙන්නේ කප්පරවල්ලිය. අන්න කප්පරවල්ලිය එක යායකට හැදෙන දෙයක්. කප්පරවල්ලිය කියන්නේ ඉතාලම දමිළ ජනතාව ගොඩක් දන්නවා. ඒගොල්ලෝ මේක සෙම් රෝගවලට මේ කොළ වතුරට දාලා මේ බොණ්ඩ පාවිච්චි කරනවා. උතුරන වතුරට දා කෝප් එකට දාලා වහලා තියලා බොණ්ඩත් පාවිච්චි කරනවා. ඉගෙන ගන්න ළමයින්ගේ මතක ශක්තිය වර්ධනය වෙන්න මේ කොළයක් මේ විදිහට පොඩි කරලා මෙහෙම නහයට අල්ලපුවාම ලොකු මානසික ශක්තිය වර්ධනයක් වෙනවා. මේ මානසික ශක්තියට ඉවහල් වෙනවා. ඊළඟට තුලිස් පැල ටිකක් මේ වගේ මේ මැටි බඳිනට වවා ගන්නවා නම් ගොඩක් හොඳයි. තුලිස් පැලයක් ගේ ඉස්සරහා තියෙනවා නම් හොඳයි. මේ වගේ සුවඳ විහිදුවන මල් නෙළුම්. එතකොට මේ වගේ මානෙල් මල් මේ පුදුම විශ්ව ශක්තියට ආකර්ෂණය වෙනවා මේ වගේ මල්. ලස්සනට මල් අපිට ගෙමිදුලි මේ වගේ නෙළුම් මල් අපිට වවා ගන්න පුළුවන් වෙනවා. මේ වගේ ලස්සනට මී මැස්සොත් වෙනවා. උදේට මිදුලට හරිම ලස්සනයි සමනල් වෙනවා මී මැස්ස වෙනවා. ඒ වගේ මම පැණි දොඩ ගහක් හිටවල තිනවා. දැන් ඒක පැණි දොඩන් ගෙඩි තියෙනවා. අපිට නම් කඩලත් බලන්න පුළුවන්. මේ කහපාට ඕල් වල හරිම ලස්සනයි. ඕලු නෙළුම් මානෙල් ඔක්කොම අපි මිදිල හදාගෙන තිනවා. චූටි ළමයින්ට ගොඩක් මේ ලුණු විල පුංචි කාලේදී සම්බල දෙනවා. ලුණු විල කියන්නේ ගොඩක් වටිනා ඖෂධයක්. ලොකු මේ නිකන් ගොටුකොළ සම්බෝල වගේ හදාගෙන මේ ආහාරය ගන්න පුළුවන්. ලුණු විල කියන්නේ හුරක් ලොකු හොඳ ඖෂධයක්. කහ මේ වගේ අපිට පෝර බෑග් වල හදා ගන්න පුළුවන්. මේ වගේ ලොකු මල්ලෙකට පස් බත්කොහු එහෙම දාලා අපිට කහ මේ වගේ බෑග් වල දැන් අද කාලේ හැටියෙන් නම් මිදුලක මේ වගේ බෑග් වල හදා ගන්න පුළුවන්. හැමෝටම ඉඩ කඩ පහසුකම් අඩු වෙනින්දා මේ හොඳ අසෙන්නක් තියෙන මේ මම මීට කලින් හිටවල දැන් ගෙදර පාවිච්චි කරන්නේ මම හිටවපු කහ උරේකින් කිලෝ 3ක් විතර වගේ අල බහිනවා.